හොඳයි මේ ගමු බලන්න පළවෙනි MCQ එක මේ අපේ මේකත් එක්ක දියරි රූපෙහි කුට්ටි මත ඝර්ෂණ ක්‍රියාත්මක බල නොගැනීම යෝජිත ඵලයේ කුමක්ද රන්තු යාතති අහනවා. කියන අපිට දීලා තියෙනවා මේ මෙන්න මේ වගේ පද්ධතියක් ගන්න බලන්න මෙන්න මෙන්න මේ වගේ පද්ධතියක් තමයි දීලා තියෙන්නේ. මොකද්ද මෙන්න මෙහෙම අරගෙන ඊළඟට මේ ආකාරයට දීලා තියෙනවා. එතකොට මෙහි F බලයක් දීලානේ M1 M2. එතකොට මේකේ අපිට හරිම ලේසි මෙහෙම ආධෘත වේග ලකුණු කරගත්තා නම් ඝර්ෂණ බලත් නැහැනේ. මොකද කරන්න තියෙන්නේ? ත්වරණය සමානයි. මොකද වෙන්නේ? අපිට මතකයි පද්ධතියම දැම්මට පස්සේ M1 දාන M2 කියලා එනවා. ඊට පස්සේ මම මෙයාට දාන්න පුළුවන් F සමානයි මේ. එතකොට මට එනවා මොකද්ද මේ T සමානයි F M1 බෙදීම M1 දාන M2 කියලා. මාළු දෙයක් නැහැ. හරිද? දෙවෙනි ගාන ගන්න. දෙවෙනි ගානේ මොකද්ද කියන්නේ? දෙවෙනි ගානේ කියනවා අපිට මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම පද්ධතියක් තියෙනවා. එතකොට මේකේ බලන්න ලේසි ක්‍රම වලින් අපි හදන්න ට්‍රයි කරමු. හරිද? මෙහෙම කප්පියක් තියෙනවානේ. එතකොට මෙහෙම දාලා තියෙනවලු මොකද්ද F බලයක්. මේ F බලයක් දාලා තියෙනවා නම් මේ ඝර්ෂණයක් තියෙනවද? ඔව් ඝර්ෂණයක් තියෙනවා. ඝර්ෂණ බලය කියන්නේ F. මේක F නේ. මේක F නම් මෙහෙම F පොඩ්ඩක් දැනට අපි ලකුණු කරමු සියලුම බල ටික. මේක T නම් මොකද වෙන්නේ? දැන් මේ T දාගන්නේ නෑ මම. බලන්නකෝ. මේක මෙහෙම බල ටිකක් ඇති වෙනවා කියලා දන්නවනේ. මෙයා මොකද වෙන්නේ? ඒකාකාර ප්‍රවේගය ගැනවලා. මට ඒකාකාර ප්‍රවේගය කියත් ඒකාකාර ත්වරණය කියත් අදාළ නැහැ. මෙයාගේ ස්කන්ධයක් නැත්තම් මින් සමානයි බින්දුව නම් මොකද වෙන්නේ? මෙයා F නම් මොකද වෙන්නේ? මෙතන F බෙදීම 2යි. මෙයා F බෙදීම 2යි කියලා එනවා. එහෙනම් මෙතන ආතතිය කීයද? F බෙදීම 2යි. මේක යන්නේ මොකෙන්ද? ඒකාකාර ප්‍රවේගෙන්. ස්කන්ධේ ත්වරණය අහනවා. ඉතින් හරි දන්නවනේ. මෙයා F බෙදීම 2 නම් මම දානවා F සමාන MA මේකට. ඒකට F සමාන MA දැම්මම මොකද වෙන්නේ? මේ F බෙදීම 2 ඍණ F සමානයි MA. M M කියලා එනවා. එතකොට M වලින් බෙදුවාට පස්සේ තුන එකක්. අපි MCQ හදනකොට රචනා ගණන් වගේ හදාගෙන යන්නේ නැහැ. හරිද? හරිද? හොඳයි. ඊළඟට 10 kg ස්කන්ධයක ඒකාකාර වේගයෙන් පහළට ගමන් කරන ආරෝහකයක් ඒකාකාර මන්දරියෙන් නිශ්චලතාවයට එනවලු. තුන්වෙනි ගාන කියනවා ආරෝහකයක් කියලා ගමුකෝ. මේක මොකද වෙන්නේ? ඒකාකාර මන්දරියෙන් නිශ්චලතාවයට පත් වෙනවලු. කොච්චර දුරක් ගමන් කරනවද? මීටර 10ක්. ඒ කියන්නේ මන්දරයක් නම් මොකද වෙන්නේ? උඩට ත්වරණයක් තියෙන්න ඕනේ. මීටර 10ක් පල්ලෙහාට යනවා. මේක නිශ්චලතාවයට පත් වෙනවා. මෙතන v සමානයි බිඳුවයි u සමානයි කියද? පාය ms වෙන එකයි. මට හොයන්න පුළුවන් මොකද්ද? v වර්ග සමානයි u වර්ග ධන 2ක් as දාලා ත්වරණය හොයාගන්න පුළුවන්. v වර්ග කියන්නේ බිඳුවයි u වර්ග කියන්නේ 25යි. 25 ඍණ 2ක් a f කියන්නේ 10යි. එතකොට මෙයා ඉස්සේ බෙදුවාම කිය දෙන්නේ a සමානයි 1.25යි කියලා එනවා. 1.25 ms ඍණ 2 කියන ත්වරණය උඩට එකක් එන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ මන්දරයෙන් ගමන් කරනකොට ආධාර කේබලේ ආත තියෙනවා. එහෙනම් ඔයාලට සිද්ධ වෙනවා mg මේක t නේ. එතකොට පල්ලෙහාට ගමන් ගන්න මම පල්ලෙහාට දාන්නම් ඕන F සමාන MA අවුලක් නැහැ. බෑ උඩට තමයි ත්වරණය තියෙන්නේ. මන්දරයන් තියෙන්නේ. පහළට මන්දරයක් තියෙන්නේ. එහෙනම් උඩට තමයි ත්වරණය තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? mg කියන්නේ කීයද? 10යි. 10 ඍණ ආතතිය තමයි අහන්නේ. සමාන m කියන්නේ 1000 වතාවක් 12.5 1250යි. එතකොට මෙයාගෙන් 1000 10000ෙන් 1250ක් අඩු කරහම අඩු වෙනවා. හැබැයි අඩු වෙනවා නෙමෙයි එකතු වෙනවා. අයියේ මෙතන ඍණ එකක් එන්නේ. මොකද ත්වරණය පල්ලෙහාට නෙමෙයි ත්වරණය තියෙන්නේ උඩට. තේරෙනවද? එතකොට මෙතන ඍණයි. එතකොට 11250ක් කියනවා උත්තරේ. උත්තරේ 4. හරි. ඊළඟට 4 වෙනි ගාන විදිහට ගත්තොත් එහෙම 4 ස්කන්ධය පහක් කරන තිරස් පෘෂ්ඨයක් මත වා ඇති පෙට්ටිය සහ පෘෂ්ඨය අතර ඉදිරි ඝර්ෂණ සංගුණය මෙච්චරයිලු. පෙට්ටිය මත බලයක් යෙදුවේ නම් යාගෙන ඝර්ෂණ බලයේ විශාලත්වය කීයද කියලා අහනවා. හරි. අපි සාමාන්‍යයෙන් ඝර්ෂණය කරන්න කලින් මම මොකද්ද කරන්නේ? මුලින්ම තීමාකාරී ඝර්ෂණය හොයාගන්න ඕනේ.
මිව්වාර්නේ. එතකොට ඔයා දන්නවා මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව එම් කීට සමානයි. මෙහෙම නිකන් තිරස්ව තියෙන හින්දා දශම තුන වතාවක් මොකද වෙන්නේ? මිව් ආර් ආර් කියන්නේ කීයද? 50යිනේ. 50යි කියන්නේ නෝ. එතකොට කීයක් එනවද? 15යි නියුරෝන්. සීමාකාරීක 15යිනේ. සීමාකාරීකට වඩා මොකද වෙන්නේ? අඩුයි මෙයා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම මේ මුඩ යනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ හරිය තමයි මොකද වෙන්නේ? මේක තියෙන්නේ. ඒකින්ද මොකද වෙන්නේ? 10යි නියුටන්ම තමයි මේකේ ඝර්ෂණ බලය. හරිද? පැහැදිලිද? ඔහොම තමයි වැඩේ දෙක්වෙන්නේ. ඝර්ෂණ බලයත් ඔහොම නෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන උත්සෝලකයක් බිම් මත පෙට්ටියක් නිතරම තබා ඇත. ඉහළට යන විට සහ උඩට මට කියන්නේ ඉහළට යනකොට මොකද වෙන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාව R සමානයි m g ධන a. දැන් අපි මේ වැඩික දන්නවා. R සමානයි m g ඍණ a. එතකොට නිශ්චලතාවය තියෙනකොට R සමානයි මොකද වෙන්නේ? mg වෙනවා. ඉතින් මොකද්ද වැඩි කියන්නකො? උඩට යනකොට වැඩි, පල්ලෙහාට එනකොට අඩුයි. මැද අවස්ථාවේ තමයි තියෙන්නේ මොකද්ද? නිශ්චලතාවය තියෙනකොට. උත්තරේ මොකක්ද වෙන්නේ? 1. හරිද? දැන් සරල විදිහට මේක අපිට ගොඩනගා ගන්නයි තියෙන්නේ. ඊළඟට පදෙන් නොගිනි හැකි තරම් වූ බලකින්ද සුමට කප්පයක් දුන් තරාදීකින් ඉල්ලායද? දුන් තරාදී පාටාංගේ, දුන් තරාදී පාටාංගේ කියන්නේ මොකද්ද? කොක්කේ ආතතිය කියන එක. මේ යන්නේ 6 වෙනි ප්‍රශ්නය. මහලුකු දෙයක් නෙමෙයි දු. කොක්කේ පාටාංගේ සරල දෙයක් හොයන්න තියෙනවා. එතකොට මෙයාගේ මට හොයන්න තියෙන්නේ මෙන්න මෙතන ආතතිය, මෙන්න මෙතන ආතතියයි. හරි. මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දුන්නා. මෙයා මොකද වෙන්නේ? මේවා කළා උඩට උස්සන්න. ප්‍රතික්ෂේප කරපන්. මට මෙයාගේ ත්වරණය හොයන්න යන්න එපේ. ඒකර මට එනවා මොකද? 20යි නිව්ටන්. මෙයාගේ පල්ලෙ හරනවා කියයිද? 60යි නිව්ටන්. දොර 20ෙන් 60ක් 40 බෙදීම කීයද දෙන්නේ? මේ 6යි 2යි 8යිනේ. ඒ තමයි ගියද? 5යි ms න 2යි. ඒකර මේ එක දැනක ත්වරණය හොයාගෙන එකකට දාගන්න මොකද? මම මෙයාට දාන්නම් උඩට තීරින තීරින 30 සමානයි මොකද වෙන්නේ? m කියන්නේ ස්කන්ධයේ දෙක වතාවක් 5. 6යි t සමානයි මොකද වෙන්නේ? 30යි. ඊ සමානයි 30යි නියුටන් නම් මොකද වෙන්නේ? මෙතන කොක්කේ ආතතිය වෙන්නේ මෙතනත් 30යි මෙතනත් 30යි නම් මෙයා කොහෙවත් ගමන් කරන්නේ නැහැ නේ. ආතතිය සමානයි කියද 60යි නියුටන් වෙනවා. එහෙනම් t සමානයි කියද 6යි kg කියලා මයිනස්. ඊළඟ 7 වෙනි ගාන ගන්න. 7 ගත්තාට පස්සේ 7 කියනවා මොකද්ද? මෙහෙම කතන්දරයක්. මේ 7 කියන්නේ රූපසටහනේ පෙන්නන දේවල් දම්බල් එක එකිනෙක හරසම ටේලර් හතරක් තියනවලු. මෙන්න මෙච්චර බලයකින් හදනවා. දැන් ටේලර් හතර මම සාමාන්‍ය විදිහට අඳ ගන්නවා. ටේලර් හතර සාමාන්‍ය විදිහට අඳ ගත්තාම වැඩේ ලේසියි. හරිද? කඩිකින හරසම දම්බල්ද දම්බලේ ස්කන්ධයේ ටේලර් එකේ ස්කන්ධයෙන් 10න් එකක්ද නම් 10න් එකන්නේ. කියන්නේ ටේලර් එකේ ස්කන්ධය 10යි නම් ටේලරයක් මම ගන්න 10යි m 10යි m 10යි m 10යි m නම් මෙයා කියද m m m මම කියලා කියනවා. මේ බලය කීයද? බලයනේ කියන්නේ මේ දන්වලෙහි දෙවන ටේලරේ සම්බන්ධ කොට කියනවාද? එක හා දෙක අතර ඇති දන්වලෙහි දෙවන ටේලරේ සම්බන්ධ කොට ඇති කෙළවරෙහි ආතතිය. මෙන්න මේ ආතතිය තමයි අහන්නේ. t කියන එක අහන්න. මට ඒක අදාල නැහැ. මට මුලින්ම ත්වරණය හොයා ගන්න වෙනවානේ. ත්වරණය සමානයි මොකක්ද වෙන්නේ? ඒ සමානයි සම්ප්‍රයුක්ත බලයේ බෙදීම 10යි 40යි 40යි 3යි 43යි නේ. 43යි m කියලා එනවා. 43යි m කියලා එනවා. පැහැදිලිද? හොඳයි. ඊළඟට මට පුළුවන් මොකද්ද? මෙන්න මේ පද්ධති තුනට දාන්න x සමාන m කියලා. එයාට දාන්න x සමාන m. t සමාන අනිත්‍ය මුකුත් දෙන්නේ නැහැ. මුලින් ස්කන්ධයේ ගියද 10යි 30යි 32යි 32 ගුණ කිරීම 32යි m ගුණ කිරීම x බෙදීම 43යි m කියනවා. m ට m කැපෙනවා. t සමානයි මොකද වෙන්නේ? 32 බෙදීම 43යි f කියන්නේ බලය දීලා දිනවනේ. දෙකයි දෙකම එකයි. බය වෙන්න එපා. දැන් ඔයා බය වෙලා ඉඳලා සමහරට මේ ස්කන්ධයක් දීලා නැහැ. අපි කරන්න අමාරුයි. අර එහෙම හිගතවා. m බලන්න m ටෙම් කපලා යනවානේ. මම නම් ගියේ ගානේ කරන්න පුළුවන් දේ කරන්න ඉච්චරයි. වෙන මුකුත් කරන්න අවශ්‍ය නැහැ. කරන්න පුළුවන් දේ ඔයා කරගෙන යන්න. හරිද? ඉච්චරේ කරන්න තියෙන ඔයාට. ඔයාට කරන්න පුළුවන් දේ ඔයා කරන්න. වෙන මුකුත් කරන්න අවශ්‍ය නැහැ. මෙයාට විවේගයෙන් ගමන් කරන වායු අංශුවක් කුෂ්ඨ සමගැටි මෙයා වෙනවලු 8 වෙනි ගාන.
කෘෂි ශාස්ත්‍රම ගැටෙනවලු ගැටෙන පස්සේ මොකද මේවා අපි කළා මේක නම් මේ විදිහටම කරා මොකද්ද වෙන්නේ මෙයා මෙහෙම යනවානේ එතකොට මෙයා කියද මේ බලන්න පතන කෝණයකින් යුතුව කෘෂි ශාස්ත්‍රම ගැටි කෝණයකින් පරාවර්තනය වෙයි මෙයා මොකද්ද කියන්නේ පතන කෝණය සමග මේ පෘෂ්ඨයක් සමග ගැටෙනවා කියලයි කියන්නේ. පතන කෝණය කියලා අදහස් කරන්නේ මෙන්න මේ කෝණයට අපි. එතකොට මේ හැටෙන් යනවලු පතන කෝණය. මේක mv mv ගම්මිතාවය තියෙන මෙතනත් mv ගම්මිතාවය තියෙන. ප්‍රවේගය වෙනසක් වෙලා නැහැ නේ. එහෙනම් මොකද වෙන්නේ? ගම්මිතාව අපිට ඔයා දන්නවා මොකද්ද? මේක විභේදනය කරාම මොකද වෙන්නේ? මේ පැත්තට එනවා මොකද්ද? mv sin theta මේ පැත්තට ආවහම මොකද වෙන්නේ? mv sin 60යි sin 60යි ඊළඟ මොකද්ද වෙන්නේ මේ උඩට මේකකින් එනවා මොකද්ද පල්ලෙහාට එකක් mb cos 60යි උඩට එනවා මෙයාගේ මේ බෙදෙනිය කරාම mb cos 60යි කියලා. එතකොට ඔයා දන්නා මොකද්ද තිරස් දිශාවට තියෙන ගම්මිතාව වෙනස කීයද? බිංදුවයි. ඇයි තිරස් දිශාවට වෙනසක් නැහැ මොකද්ද වෙන්නේ? පසු එකෙන් පෙරේක අඩු කරනවා. ඩෙල්ටා p මොකද වෙන්නේ ඉහළට y එක බදින්නේ v පසු වෙන p පෙර පසු එක කියන්නේ කීයද? mb cos 60 කියන්නේ mb බෙදීම 2යි. ඍණ ඍණ මොකද්ද වෙන්නේ? mb බෙදීම 2යි කියලා එනවා. ඒතර මොකද්ද වෙන්නේ? mb මයිනේ දෙන්නේ උත්තරේ. උත්තරේ එන්නේ 3. ප්‍රවේගික ගමන් කරන වාහන 60 ක පතන කෝණයකින් යුතුව පෘෂ්ඨයක් සමග ගැටි. හරිද? පතන කෝණය කියලා අදහස් කරන මොකද්ද? මෙන්න මේ අභිලම්භයත් එක්ක හදන කෝණය. එනවා. ඕක තමයි ඔය පතන කෝණය ලෙස අදහස් කරලා තියෙන්නේ. හරිද? උත්තරේ එන්නේ කොහොමද? හරි. ඊළඟට රූපේ දැක්කට පරිදි සුමට අංචුවක් කියනවා ගම්මිතා සංස්කෘතිය දාන්න ඝර්ෂණ බලය මුකුත් නැලු. මම දෙනා කුට්ටියේ ප්‍රවේගයවත් නෙමෙයි. මට කියන්න ආරම්භයේ පද්ධතිය මොකද්ද? ආරම්භයේ පද්ධතිය අංචුව සහ කුට්ටිය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කුට්ටිය ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ? මෙහෙම යන්නේ එක මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතන රැඳෙනවා. ඉතින් මෙතන ගැටිලා මූ මෙතන නිච්චල වෙනවා කියලා කියන්නේ මේ දෙක මොකද වෙන්නේ? පද්ධතියක් ලෙස ගමන් කරනවා කියන එකනේ මෙතනදි වෙන්නේ. වෙනවා පද්ධතියක් ලෙස ගමන් කරනවා කියන එක يعني මූ මොකද වෙන්නේ මූ මෙතනදී 100කින් එනවද 10කින් එනවා මූ 50යි ග්‍රෑම් 50යි මූ කියද 950යි ග්‍රෑම් ග්‍රෑම් ගැන හිතන්න එපා වැඩිය මූ දෙන්නගේ කියද 1000යි ග්‍රෑම් දැන් පද්ධතිය එකට යන්න හරිද මොකද ගම්මිතාව සම්සිද්ධිය මෙතන ගම්මිතාව සමානයි මෙතන ගම්මිතාව මොකද්ද අපි දාන්නේ රේඛීය ගම්මිතා සම්සිද්ධි නියමේ දාන්න මෙන්න මේ පැත්තට මොකද වෙන්නේ ආරම්භයේ මම ස්කන්ධය සලකන්නේ නැහැ අයියේ kg දාන්නේ අයියේ මෙතනත් ග්‍රෑම් මෙතනත් ග්‍රෑම් ග්‍රෑම් ගෑම් වලින් අද ක්‍රම දෙපැත්තට කැපෙනවා මම දැන් ඔළුවේ තියෙනවා මම මෙතන තියෙන්නේ 18 එක 50 වතාවක් 10 නේ 950 චලිත වෙන්නේ නැහැ මෙතන 1000 1000 වතාවක් v කියලා එනවා මේ දෙකට ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 500 විදිහින් 10 කියන්නේ v සමානයි 0.5යි m සින 1යි කියලා එනවා හරි ඊළඟට මෙතන තියෙනවා මොකද්ද 10 වෙනි ගාන බලන්න ස්කන්ධේ 1000ක් වූ වාහනයක් තිරස් පාරක් දිගේ 20 mm ප්‍රවේගයෙන් ඇක්සලරේටරයෙන් උදාහැරී විට තත්පර 5ක් කාලයක් තුළ මෙච්චර ශුද්ධ ප්‍රතිරෝධී බලය බලන්න මේ වාහනයක් තිරස් පාරක් දිගේ 20 ප්‍රවේගයේ සිට ඇක්සලරේටරයෙන් උදාහැරී විට ඇක්සලරේටරය අයින් කරනවා හරිද ඒ කියන්නේ මේ වාහනේ බලන්නකො ගාන තේරුම් ගන්න ඔක්කොම කලින් තරලංග වාහනේ ඇක්සලරේටරේ උන අයින් කළා දින අයින් කරාට පස්සේ වාහනේ මේ විත්ති ඉඳන් මොකද උනේ 20 ඉඳන් 10 දක්වා අඩු වුණා. ඒ කියන්නේ මොකද වෙන්නේ මෙයා මන්දණයෙන් ගිහිල්ලා කියන එකනේ මන්දණයෙන් යන්න යුට්ටක් බලන්න. මෙයාට තියෙන්නේ බෑ මේ ඝර්ෂණ බලය. ওই ඝර්ෂණ බල ඔය ඕකෙ හින්දානේ මෙයා වුණේ. එතකොට මෙතන ගම්මිතාව වෙනසක් වෙලානේ. වාට නම් තොරණේ හොලේ සමාන mm දාන්න පුළුවන්. ඒක එක ක්‍රමය. එක ක්‍රමය ඒ හා S සමාන mm යෙදීම කියන කතන්දරේ. මම දෙවෙනි ක්‍රමය විදියට හදනවා මොකද්ද? S සමානයි mv ඍණ mu ගම්මිතාව වෙනස් වීමේ හීක්‍රතාවයට සමාන කරන මොකද්ද මධ්‍යහන බලය කියන්නේ x සමානයි ගම්මිතාව පසු ගම්මිතාව පසු ගම්මිතාව කියන්නේ මොකද්ද 10 මෙතන තියෙන මොකද්ද 10 වතාවක් ඕ 10 වතාවක් මේ එළියට 1000 මම ඇදලා ගන්නම් m කියන එක 10 ඍණ 20 කියලා එනවා බෙදීම 5 කියලා එන්නේ
දහයෙන් ඉස්සක් ගියාම කීයද මේක එනවා කීයද? 10නේ. මෙතන 10යි, 10 පහෙන් බෙදුවම 5000යි. මෙතන ස්කන්ධය 1000යි. 10 පහත බදිනවල තප්පර පහත් වල යුද්ධ ප්‍රතිරෝධී බලය 5000යි නේද? මොකද වෙන 10න් 20න් 10ක් ගියාම 10යි, 10 පහෙන් බෙදුවාම 10 පහෙන් බෙදුවාම ගිය 2000යි. ඍණ එකක් එනවා. ඍණ එකක් එන්නේ මොකද්ද? මේ දිශාව තමයි. ඍණ 10යි නියුටන් කියලා එනවා. හේදී නේද? පේනවද? 11. ගන්නේ 30ක් පුළමෙන් දැවගෙන අත්තක් එල්ලෙන් ලනුවා දිගේ අයම් මෙතනෙන් ඉස්සය ඔය පහට බද්දී අත්ත මත එරීම ඇදීම වන්නේ ටොන් එකකින් පහළට යනවලු. ඒ කියන්නේ අපි මේක කළා නෙමෙයි. අත්ත තියනවා. ළමයා මොකද වෙන්නේ? පල්ලෙහාට තොරණයෙන් ගමන් කරනවා. ඒතර මේකේ ආතතිය මොකද්ද කියලා අහන්න. එනදී අපි ළමයාට දාම x සමාන m. ළමයාගේ ස්කන්ධය කීයද? 30යි. 300යි නිව්ටන් කියලා දාමුකො. දැන් මුගෙන් ආතතියක් ඇති වෙනවා. මෝ මත ආතතියක් උඩ. ළමයාට දානම් පල්ලෙහාට x සමාන m. ළමයාට නම් 300 ඍණ t සමාන ස්කන්ධය කීයද මුගේ? 30යි. තොරණය කීයද? 6යි. නේද? ඊ සමාන මොකද වෙන්නේ? මේ 300න් මේ 180ක් අඩු කරාම 120යි නිව්ටන් කියලා එනවා. පට්ටලේ දින ගණන්ටි. අපි මේ හදපු ගණන්ම ළමා තියෙන්නේ අනිත් පැත්තට. අන්තිමේ මේවා අපි සාකච්ඡා කළා. හරිද? මොනවාම හරි වැරදියක් තියෙනවා නම් මගෙන් ඇවිල්ලා අනිවාර්යෙන් අහන්න ඕනේ. හරිද? මෙහෙට දවසේනි ගන්න. 12. ගුරුත්ව ත්වරණය යගේ මෙච්චරයි නම් මේ වල ස්ථානයක වස්තුවක බර මෙච්චරයි නම් ඒ ස්කන්ධය වන්නේ බර සමානයි මොකද්ද? බර සමානයි මොකද්ද වෙන්නේ? mg ට. එතකොට බර කියන්නේ නිව්ටන් එක නම් m වතාවක් g කියන්නේ මොකද්ද? g කියන්නේ 9.8යි 8යි බිංදුවයි නේ. එහෙනම් m සමාන වෙනවා එක බෙදීම 9.8යි kg කියලා වෙන්න ඕනේ. සම්මතයකනේ. 13 වෙනි ගාන රූපේ දැක්කන ඒ කුට්ටියේ බර නියුරන් හතරක් පලාතර බී කුට්ටියේ බර ඉච්චලා ඉච්චලා තියෙනවා. අංක 1 මේ ගානේදී රූප ටික ඇඳගන්න. රූප නෙමෙයි සමා වෙන්න බල ටික නිදහස් වස්තු බල රූපය කියන එක ඇඳගන්න. මම දකින්න විදිහට අංක 1ම කාරණාව අන්න ඒක. ඔයා නිදහස් වස්තු බල රූපය ඇඳලා නැත්තම් මේ ගාන වැරදීනේ. ඔයා නිදහස් වස්තු බල රූපය කියන එක අඳින්නම ඕනේ. පේනවද? මෙහෙමනේ ඔබ තියෙන්නේ. හොඳයි. දැන් මොකද වෙන්නේ? මෙයාගේ බර කීයද? ඒ කුට්ටියේ බර 4 නිව්ටන්. මෙයාගේ බර කීයද? 8 නිව්ටන්. B කුට්ටියේ බර 8 නිව්ටන්. ඊළඟට මොකද වෙන්නේ? ඝර්ෂණ සංගුණකයේ කීයද? 0.25යි. 0.25යි නිව්ටන් කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මත මොකද වෙන්නේ? මම මෙහෙට බලයක් දානවා කියලා කියන්නේ. p කියලා. නියත වේගයකින් අදින්නම් p නම් බලයකින් අදිනවලු. හරිද? රන්තුයේ ආතතේ නියත වේගයකින් නේ අදින්නේ. මෙයා t, මෙයා t. මෙයාත් t, මෙයාත් t. බලන්න. මෙයා මත මොකද වෙන්න ඕනේ? මෙයා මගින් මෙයා මත මොකද වෙන්නේ? f බලයක් ඇති කරනවා. ඊට පස්සේ මෙයා මගින් මෙයා මත f බලයක් ඇති කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මෙහෙට අදිනවනේ. මෙයා මෙහෙට අදිනව නම් මොකද වෙන්නේ? මේ තියෙන පෘෂ්ඨයේ මත මෙයා විදිහ මොකද වෙන්නේ? F ඩෑෂ් බලයක් ඇති කරනවා. මෙයා විදිහ මොකද වෙන්නේ? F ඩෑෂ් බලයක් ඇති කරනවා. පැහැදිලිද? හොඳයි. නම් මේ F බලය හොයන්න. මේ F බලය සමාන නම් මොකේදද? ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් සීමාකාරීයකට 0.25 ගුණ කිරීම 4. 4 වරක් 2.5 කියලා කියන්නේ 1 නිව්ටන් කියලා එන්නේ. පැහැදිලිද? මේක 1 නිව්ටන් එනවා කියලා කියන්නේ මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මේ වස්තුව විතරක් සලකන්න ආයෙ හදන්න දෙයක් නැහැ. ඒකාකාර වේගය කියනවනේ මේ ආතතිය මෙයාට සමාන වෙනුනේ මේ බල දෙක විතරයි තියෙන්නේ. මොන F සමාන ma දැම්මොත් ඒවට ඒත් වෙනවා තොරණයක් නැහැනේ. T දින F සමානයි මොකද්ද වෙන්නේ? m a කියලා එනවා. තොරණයේ බිඳුවයි T සමාන F කියලා එනවා. සමාන 1යි නිව්ටන් කියලා එනවා උත්තරේ. මොන ආතතිය. ආයි දෙවෙනි ගාන ගැන බලන්න ඕනේ නැහැ. හරියට මේකේ මේ බල ටික ලකුණු කර ගැනීම සිද්ධ කරා. හරිද?
14 වෙනි ගාන්ට එන්න. 14 මොකද්ද කියන්නේ? රූපේ පෙන්වන ඇති ආකාරයට නිව්ටන් 12ක තිරස් බලයන් මගින් 5යි නිව්ටන් බරක් ඉන් යුත් කුට්ටියක් රළු තිරස් විත් ඇල්ල තලමුණ වේ. මිසලව තිබෙන්නේ නම් කුට්ටිය මත යොදවන ලැබූ බිත්තිය මගින් කුට්ටිය මත යොදවන ලැබූ බලයේ විශාලත්වය කීයද කියලා නම් ඇයි ඒත් බල ටික හරියට ලකුණු කරගත්තේ නැත්නම් කරන්න බෑ. ඔය කිහිඳු ගාණක් වාර දැන් තේරෙන ඇති බල ලකුණු කරගත්තේ නැ බල ටික හරියට ලකුණු කරේ නැත්නම් කරන්න බැරි බව. හොඳට බලන්න. දැන් ඔයා මෙහෙට බලයක් දෙනවා නම් මේ 12 නිව්ටන් කියලා මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් මෙහෙම mg කියලා එකක් මෙයා තියෙනවානේ 5 නිව්ටන් කියලා. එතකොට ඊළඟ කාරණාව තමයි මෙතනින් R කියලා එකක් ඇති වෙනවා. සා මොකද වෙන්නේ? මෙයා දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. මෙයා මත මොකද වෙන්නේ? F බලයක් ඇති වෙනවා නම් මෙයා මත මොකද වෙන්නේ? තලය මගින් F බලයක් උඩට ඇති වෙනවා. තේරෙනවද? සමතුලිතව තියෙන නම් මොකද වෙන්නේ? F බලය 12 නිව්ටන්ට සමාන වෙන්න ඕනේ. R බලය sorry. F බලය 5 නිව්ටන්ට සමාන වෙන්න ඕනේ. සමතුලිතව තියෙන නම් R බලය 12 නිව්ටන්ට සමාන වෙන්න ඕනේ. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. එතකොට බිත්තිය මෙයා මොකද වෙන්නේ? මෙයාත් බිත්තිය මලින් නැති කරන්නේ, මෙයාත් බිත්තිය මලින්. ඔය දෙකේ සම්ප්‍රයුක්තය ගන්න ඕනේ නේ. පේනවද? ඒක තේරුම් ගන්න. ඔය දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් මට එනවා කීයක්ද? උඩට කීයක්ද? 5 නිව්ටන් තියෙන්න ඕනේ. මේ පැත්තට 12 නිව්ටන් තියෙන්න ඕනේ. එහෙනම් මේ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තාම මට එනවා කීයක්ද? 13 නිව්ටන් කියලා. ඕනනම් ඔයාලට කෝණෙත් හොදලා තියන්න පුළුවන්. මේ දිශාවට තමයි ඇති කරන්නේ කියලා. හරිද? අර කලින් වගේ ගන්න 15 වෙනි ගන්න ගත්තොත් එහෙම කලින් ගාන වගේ නෝ ඒ 15 වෙනි ගාන ගත්තොත් රූපේ දක්වන පරිදි බර 4 නිව්ටන් වූ ඒ කුට්ටියක් මත මෙහෙම එන්නේ. මෙහෙම කියලා මොකද වෙන්නේ? මේක විත්තියට සම්බන්ධ වීමක් වෙලා තියෙනවා. එතකොට මම මේක මත මොකද කරන්නේ? P බලයක් යෙදීම සිද්ධ කරන. මේක තමයි 15 වෙනි ගාන. හොඳයි. 4 නිව්ටන් A කුට්ටියක් තියෙනවලු. මෙන්න මේක මොකද වෙන්නේ? 4 නිව්ටන් කියලා කියනවා. කුට්ටියක් F බිම මත තබා ඇති බර 12 නිව්ටන් වූ B කුට්ටියක් මත තබා ඇත. මෙයාගේ මොකද වෙන්නේ? බර කීයයිද? 12යි නිව්ටන්. B කුට්ටියක් මත තබා ඇත. ඉතිරි ගර්ජන සංගුණකය කමෝන අතර බම්දිව පී බලයේ අවම බලය අහනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට ටී මම දන්නේ නැහැ හෙට ටී ඇති වෙනවා කියලා. දැන් ප්‍රශ්නේ තමයි මම මෙයාම මෙහෙට ආදිනකොට මොකද වෙන්න ඕනේ? මේ පෘෂ්ඨයේ මත මේ ඩෙෆ් බලයක් ඇති වුණොත් මේක මත මොකද වෙන්නේ? එෆ් බලයක් මෙහෙට ඇති වෙන්න ඕනේ. මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඕවා නිකම්ම ලකුණු කරන්න ඕනේ. මෙයා මත R ඩෑෂ්, මෙයා මතත් මොකද වෙන්නේ? R ඩෑෂ්. මොකද වෙන්නේ? උඩ කුට්ටිය නිශ්චලයිනේ. ඒතොර මෙයා උඩ රදිනකොට උඩ කුට්ටිය මත මොකද වෙන්නේ? මෙහෙට බලයක් ඇති කරන F ඩෑෂ් කියලා. ඒතොර උඩ කුට්ටිය මගින් මොකද වෙන්නේ? මෙයා මත F ඩෑෂ් කියලා බලයක් ඇති කරනවා. ඒතොර P ගේ අවම බලය සමාන වෙනවා මොකේටද? F ඩෑෂ් ධන F ට. ඒතොර F ඩෑෂ් කියන්නේ මොකද්ද? මියු R ඩෑෂ් ධන මෙතන මොකද වෙන්නේ? මියු R ඩෑෂ් ධන R කියන එකෙන් මියු ආර් මියු ආර් කියන එකමයි එන්නේ. පේනවද? එතකොට පී සමානයි මියු කියන එක පොදුයිනේ. ආර් ඩෑෂ් දැන ආර් එන්නේ. ආර් කිය ආර් ඩෑෂ් කියන්නේ මොකද්ද? මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවයි මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට ආර් ඩෑෂ් නම් මොකද වෙන්නේ? සමාන වෙනවා මොකේටද? මෙතන 4 නිව්ටන්ට. එතකොට ආර් ආර් සමාන වෙන්න ඕනේ මොකේටද? 12 ධන 4යි කියන ආර් සමානයි කිය 16 නිව්ටන්. ඇයියේ මම කිව්වා හරියට බල ටික ලකුණු කරා නම් ඔයා හරිද? ඔයා හරියට බල ටික ලකුණු කරගන්න නම් මොකද වෙන්නේ? මෙයා මත මෙහෙට පල්ලෙහාට ආර් බලයක් තියෙනවා. උඩ මත මොකද වෙන්නේ? 12 නිව්ටන් බලයක් තියෙනවා. මෙයා මත බල තුනක් තියෙනවා. ඒකෝට මේ බල තුනෙන් ඇති කරනවා මොකද්ද? සම්ප්‍රයුක්තයක්. අන්න ඒක තමයි අපි ගන්න ඕනේ. ආර් මම කිව්වා ආර් හැම වෙලෙම mg ට සමාන වෙන්නේ නැහැ කියලා. ඒක තේරුම් ගන්න ඕනේ ඔයා. හරිද? ආර් ආර් 20යිනේ. p
පී සමාන වෙනවා මොකේද මෙතන 1 4යි r කීයද 20යි එහෙනම් කීයද පී සමානයි මොකද වෙන්නේ 24න් බෙදුවම 5 නිව්ටන් කියලා එනවා ඔක තමයි අවශ්‍ය ආවම් බලය මේක චලිත කරවන්න හොඳට ඔළුවට දාගන්න මෙන්න මෙතන තමයි වැදගත් පොයින්ට් එක මේක වැරදුනා නම් ඔයා බල ලකුණු කිරීමේ බල ලකුණු නොකිරීමේ වර්ධන නිසා තමයි මොකද වෙන්නේ එම වෙන්නේ හරිද හොඳයි දැන් රචනා අභ්‍යාස වලට යන්න රචනාවට ගියාට පස්සේ අපි රචනා දාන්න පුළුවන් මේ විදිහට පළවෙනි රචනා ගන්න. රචනා ගන්න දෙකක් තියෙනවා. පළවෙනි ගන්න අපේ සාමාන්‍ය පරිදිම තමයි. හරිද? සාමාන්‍ය පරිදි කියන්නේ මෙන්න මෙහෙම තිබ්බා. වස්තුවක් දැන් මම ඔයාලට කියලා දෙනවා. අවස්ති රාමුවක් කියලා කියන්නේ මොකද්ද? ඒක මම කියලා දෙන්න ඕනේ නෑ. මේ තියෙන්නේ දුණු තරාදියක්. කොහොමද දීලා තිබ්බා? මේ තියෙන්නේ මොකද්ද? තැටි තරාදියක් මත තියෙන මේක. ඉතින් මේ අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ මොකද්ද? ත්වරණය නොවන රාමුවකට අපි කියනවා මොකද්ද? අවස්ථිතික රාමුවක් කියලා. නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවෙනි නියමයේ ලියලා දක්වන වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත යෙදෙන බාහිර සම්ප්‍රයුක්ත බලය එම වස්තුව වස්තු පද්ධතිය මත ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලම්බ සමානුපාතික වේ. එක රූපයේ පෙන්වා ඇත්තේ උත්තෝලකයක දුණු තරාදියකින් ඉන්වා ඇති එම ස්කන්ධයක් හා තැටි තරාදියක් මත වේ ඇති එම සියලු බලවත් අකුමින් නිදහස් බල රූපය අඳින්නලු එතකොට මොකද්ද වෙන්නේ මෙන්න මෙහෙම තියෙනවා අපේ මොකද්ද දුණු තරාදියක් එතකොට මෙයාගේ කොක්ක ඉල්ලලා තියෙනවා මොකද අපේ ස්කන්ධය ඊළඟට තැටි තරාදිය මත තියෙනවා මොකද්ද මේ එම් ස්කන්ධය අපේ මේ තියෙන තැටිය මේ තියෙන්නේ මේක එතකොට මොකද්ද වෙන්නේ මෙයාගේ තියෙනවා මොකද්ද mg කියලා බලයක් මේ මොකද්ද තන්තුයෙන් වස්තුව මත මේක t කියලා තියෙනවා මෙයාගේ මොකද වෙන්නේ mg කියලා බලය තියෙනවා මෙයා r තියෙනවා මෙයා මත මොකද වෙන්නේ r තියෙනවා උන්නම් මේ 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 අභිලම්බ ප්‍රතික්‍රියාවක් දාලා තියන්න පුළුවන් සෝරි ගටෙන් මොන බලලා බල දැම්මා පහත එක් එක් අවස්ථාවේදී මේ දුමුතරාදී පාඨාංගයේ සරලවම කිව්වොත් මේ හොයන්නේ කියන්නේ මොකද්ද කොක්කේ ආතතිය සහ සහ මොකද්ද? සහ මේ තැටිය මත අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් ත්වරණය වෙනකොට මේ උත්තෝලකය කියන්නේ මොන රාමුවක්ද? අවස්ථිතික රාමුවක් නෙමෙයි. මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට මෙයා අවස්ථිතික රාමුවක් තමයි. එහෙනම් මේකට සාපේක්ෂව අපිට S සමානයි මේ දාන්න පුළුවන්. ආරම්භයේදී මොකද වෙන්නේ? S සමාන M දැම්මම මම දානවා මේ මේකේ ආතතියට. mg ඍණ t සමාන m වතාවක් ත්වරණය වෙනවද පද්ධතිය නෑ බිංදුවයි එහෙනම් t සමාන වෙනව මොකේද m ට දෙවණියක විදියට ගත්තොත් මම f සමාන ma දානවා කොහෙටද පල්ලෙහාට ඔය උඩටන යන්නේ නේ උඩට යනකොට මොකක්ද වෙන්නේ t ඍණ mg සමානයි මොකද්ද m වතාවක් f කියලා දින උඩට යනකොටනේ t සමානයි මොකද්ද m g ධන mf කියලා දෙනවා ඊට පස්සේ මේ අනිත් එක තමයි t සමාන mg ඍණ mf කියනවා හරියට x සමාන ma දාලා බලන්න. ඔච්චරයි තියෙන පළවෙනි ගාන තුන. ඕකේ අපිට වැදගත්ම වෙන ගාන තමයි මොකද මේ 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 ඊළඟ ගාන. බලන්නකො දෙවෙනි ගාන දෙවෙනි ගානේ තියෙන්නේ මොකක්ද? මෙන්න මේ වගේ කප්පි පද්ධතිය. එතකොට බලන්න මෙන්න මෙතන තියෙනවා මොන කප්පියක්ද නිදහස් කප්පියක් කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා නිදහස් කප්පියක් මේක නෙමේ. මෙතන බලන්න නිදහස් කප්පි තියෙනකොට අපිට ප්‍රශ්නයක් ආවනේ මොකද ආ ප්‍රශ්නේ මෙන්න තියෙන නිදහස් කප්පිය ඊළඟ මොකද වෙන්නේ මෙයා මොකද වෙන්නේ මෙන්න මේ ගානට වගේ යනවානේ මඩක විදිහට මම පන්තියේ මේ වගේ ගානක් හැදුවා හරිද හොඳයි මේකේ මොකද වෙන්නේ මෙන්න මෙහෙම ස්කන්ධයක් එල්ලලා තියෙනවා කියන්නේ සරලවම කිව්වොත් මේ ස්කන්ධය උඩට ගන්නනේ මට ඕනේ ඒගේ ස්කන්ධය කැපිටල් M දු කැපිටල් MG මෙයාගේ ස්කන්ධය මොකද වෙන්නේ සිම්පල් MG දැන් අහනවා මොකද්ද පද්ධති නිරාලය අත්තර B B වස්තුවේ ත්වරණය මොකද්ද වෙන්නේ B වස්තුවේ ත්වරණය A දු B වස්තුවේ ත්වරණය A නම්
මට කියනවා මොකද්ද? එහි ස්කන්ධයේ තොරණේ අහනවා මොකද්ද? මම මේක මොකක් හරි දාගන්නකො ඔයාගේ පදයක් කැමති එකක් දාගන්න. ඒ ඩෑෂ් කියලා දාගන්න පුළුවන් බාර. ඒක ඔයාගේ කැමැත්තනේ. ඒක මට අදාළ නැහැ. හරිද? හොඳයි දැන් ඉතින් ඔයා මොකද හිතන්නේ? අපේ අපි සිරාවට මොප්පු කරන ක්‍රමය මොකද්ද? අපි සලකනවා මොකද්ද? පොළොවට සාපේක්ෂව නිශ්චල තැනක්. නිශ්චල තැනක් සලකලා එතකොට නිදහස් කප්පියට සහ තන්තුවේ දිග සඳහා ප්‍රකාශන ලබා ගන්නයි මේ හදන්නේ. මේක විචලනය වෙනව නේද? මෙයා x කියලා දාගන්නම්, මෙයා y කියලා දාගන්නම් කොබ. උතොර මෙයා y කියලා දාගන්න. එතකොට මට තන්තුවේ දිග ලියන්න පුළුවන් නේද? මේ විදිහට. තන්තුවේ දිග සමානයි මොකද්ද? x ධන මෙතනින් එනවා y එකක්, මෙතනින් එනවා තවත් y එකක්, මෙතනින් එනවා y එකක්. මෙතන යනවා 3ක් y ධන l. l කියලා මම අදහස් කරේ මෙන්න මේක හැම වෙලේම නියතයක්. මෙන්න මේ කොටස කියන එක හැම වෙලේම නියතයක්. මේ කොටස මෙතනින් දිනන හැම වෙලේම එක නියතයක්. මෙන්න මේ කොටස හැම වෙලේම නියතයක්. ඒ ඔක්කොම මම l කියලා දැම්මා. එතකොට මොකද වෙන්නේ? මේ ඔක්කොම මම කාලයෙන් බෙදුවා. කාලයෙන් බෙදන්නේ ඇයි මේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් ලබා ගන්නද? තන්තුවේ දිග වෙනස් වෙනවද කාලයත් එක්ක? නෑ. එහෙනම් එයා බිංදුවයි. මෙයා මොකද වෙන්නේ? x. ඒ කියන්නේ බල vx නේද? vx. ඒ කියන්නේ x ප්‍රවේගය මෙතන යනවා 3ක්. vy. මෙතනත් ආයෙ බිංදුවයි. මේක ආයෙ කාලයෙන් බෙදුවම මට බිංදුව සමානයි ax ධන 3ක් ay කියලා. ඔයාලට තේරෙනවද? ax සමානයි ඍණ 3ක් ay. මොකද වෙන්නේ? ax අඩු වෙනකොට ay කියන එක වැඩි වෙනවා. ඒකයි මේ ඍණ ලකුණක් ආවේ. එතකොට ay කියන එක, ඒ කියන්නේ a dash කියන එක මට දාන්න පුළුවන් නේද? a වෙදීම 3යි කියලා. මෙයා a තොරණින් යනවනම් ඒකට වඩා අඩු තොරණකින් තමයි යන්නේ. අපිට මෙහෙම උන්නම් ගන්නත් පුළුවන්. මම වාඩි කරා තවත් ක්‍රමයක් මේක හදන. කොහොමද ගන්නෙ? මෙයා පල්ලෙහාට ඒ කියන්නේ ඒ තොරණින් යනවා. තේරෙනවද? මෙයා පල්ලෙහාට ඒ තොරණින් යනවා. මේ කප්පිය මොකද වෙන්නේ? මේ තන්තුව කොහෙටවත් යනවද? මේ තන්තුවේ තොරණය බිඳුවයි. මේ තන්තුවේ තොරණය කීයද? බිඳුවයි. ඒතකොට මේ 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 තන්තු කොටස විතරනේ චලනය වෙන්නේ. ඒතකොට මට මෙහෙම දාන්න පුළුවන්. මේ සමානයි බිඳුවයි, ඒ සමානයි බිඳුවයි. ඒතකොට මට ලියන්න පුළුවන් මේ විදිහට. ඒ ඩෑෂ් සමානයි මොකද වෙන්නේ? ඒ ධන බිඳුව ධන බිඳුව. ඒක තන්තු කොටස් කියන තුනයි මධ්‍යහන තොරණයනේ. ඒ ඩෑෂ් සමානයි ඒ බෙදීම තුනයි. එච්චරයි. තොරණය ඒ බෙදීම තුනයි. සියලු තන්තු වල ආතතිය සොයන්න. සියලු තන්තු වල ආතතිය සොයන්න කියලා කියනවා. අවශ්‍යයි නෝ ලියා ගන්න බැරි කොට. හරිද? සියලු තන්තු වල ආතතිය වන්න නම් මොකද වෙන්නේ? සියලු තන්තු වල ආතතිය ලකුණු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. මේකට 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 මේක ටී සියලු තන්තු වල කියන්නේ මෙන්න මේක මොකක්ද වෙන ටී ඩෑෂ් මේක ටී ඩෑෂ් සමානයි මොකක්ද වෙන 3ක් ටී සමානයි 3ක් ටී කියලා එනවා. දැන් මොකද කියන්නේ සියලු තන්තු වල ආතතිය සොයන්න. ඒතර මම දානවා මේ මෙයාට සමානයි mm. මෙයාගේ තොරණයක් දන්න හින්දා සමාන mm දානවා. එතකොට එනවා මට t සමාන m වතාවක් a කියලා. t සමාන m වතාවක් කියනනම් 3ක් t. එතකොට t ඩෑෂ් සමානයි මොකක්ද වෙන 3ක් ma කියලා දාන්න පුළුවන්. අවුලක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු තන්තු වල ආතතියෙන් තෙව්වයි. වෙන ආයතන වල තන්තු නැහැනේ. ඒහි ස්කන්ධයේ 30ක් වන හා v ස්කන්ධයේ 10යි නම් ඒ හා b තොරණයන්ගේ විශාලත්වය හා ආතතියේ විශාලත්වය ගණනය කරන්න. මේ මෙයාගේ ස්කන්ධය කියන සමානයි 10යි. එතකොට මෙයා කිය දෙන්නේ මේ මෙයා 30යි kg ලෝ. මෙයා කියයිද 10යි kg ලෝ ස්කන්ධ ඉක්මනට වෙමු. ආයිතින් මේ තොරණයන්ගේ විශාලත්වය. තොරණයන්ගේ විශාලත්වය ගත්තොත් එහෙම මේ කොහොමද අපි ගන්නෙ? උඩේ කාට x සමාන ma දැම්මු මට එනවා මේ t සමාන ma කියලා. t සමාන ma කියලා එනවා. දැන් මේ මෙයාට දැම්මු මොකක්ද එන්නේ? මෙයාට x සමාන ma පල්ලෙහාට දැම්මු මට එනවා මොකද්ද? mg ඍණ 3ක් t සමානයි ma බෙදීම 3යි කියලා එනවා. එහෙනම් දැන් මේකෙන් හොයන්න පුළුවන්. ඔයම් බලන්න මේ මේ t මෙතෙන්ට ආදේශ කරන්න මට එනවා කීයක්ද? mg ඍණ 3ක් ma සමානයි ma බෙදීම 3යි කියලා. හරිද? මම මේ සුළු කිරීම කරගන්න මම පොඩ්ඩක් උඩට ගන්නවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා.
එතකොට මම මෙතන තොරණේ A නේ. මෙතන තොරණේ A. එතකොට මෙයා මම මේ පැත්ත ගෙනියනවානේ. මෙයා මේ පැත්ත ගෙනියනහම 3ක් mg සමානයි මොකද වෙන්නේ? m ධන 9ක් m වතාවක් A කියලා දෙනවා. හරිනේ මම සුළු කරනවා හරියටි. එහෙනම් මෙයා 3ෙන් ගුණ කරනවා ඔක්කොම. 3ෙන් ගුණ කි 3 ගුණ කරනවා 3ෙන් ඔක්කොම. හැම පදේම 3 කරා. ඊට පස්සේ A සමාන වෙනා මොකේදද? 3ක් mg මෙදීම m ධන 9ක් m කියලා එන්නේ. 3ක් mg කියන්නේ කීයද? 3 ගුණ කිරීම 30 ගුණ කිරීම 10. මෙතන 30 ධන 9 වතාවක් 10යි කියලා එනවා. ඒක 120 න් උට එනවා කීයද? 300 වතාවක් 3. 300 වතාවක් 3 කියන්නේ 900යි. මෙදී මෙතන නගේ 120යි. පැහැදිලිද? 900යි යට 90යි 90යි 30 120යිනේ. මේ දෙක කැපෙනවා කියද මම බෙදනවා කියලින්ම 30න් මේක 30න් බෙදුවා මේක 30යි මේක 30න් බෙදුවා මේක 4යි 34න් බෙදුවාම කියද 7.5යි ms වෙන 2යි ඔන්න ඒ තොරණේ ආව 7.5යි නම් ඊළඟට ඒ බෑ කියන්නේ කීයද 7.5 බෙදීම 3යි එතකොට 2.5 ms වෙන 2යි කියලා එනවා එතකොට t කියන එක කීයදෙන්න ඒ කියන ආත තියෙනවා මට මොකද්ද t සමාන n කියන්නේ 10නේ 10 වතාවක් a a කියන්නේ කියද 7.5යි ඊය දෙන්නේ 75යි නිව්ටන් t ඩෑෂ් සමානයි කියද 75 වලත් තුන මේ 150 155 අයියේ 325යිනේ 325යි නිව්ටන් ඔන්න ඔන්න ගත්තම එන්නේ ආතදි සෙව්වා ඔකේ ගේම තමයි මොකද්ද මේ පළවෙනි තොරණේ හොයාගන්න. තේරෙනවද? ඒ බෙදීම 3යි කියලා ගන්න එක. ඉහත කපි පද්ධතියේ රූපයදී පරිදි බර ඔසවන අන්තයක් සඳහා යොදා ගන්නවා. ඒදී මෝටරයක් මගින් පද්ධතිය මත විශාල බරක් ඔසවනවා. හරිද? ඉහත පද්ධතිය මගින් අණුමක බිඳෙන වස්තුවක් ඇති විය යුත්තේ උපරිම වශයෙන් ප්‍රවේගයේ 3ක් මීටර වන පරිදි. අණු මෝටරයේ රබරයේ ස්පර්ශීය ප්‍රවේගයේ කුමක්ද? මේ අහන්නකෝ ස්පර්ශීය ප්‍රවේගය කුමක්ද කියලා අහනවා සරලවම කිව්වොත් මේ කතන්දරේ මෙන්න මෙහෙම එකක් වෙන්නේ දැන් මෙයා ඒකාකාර වේගෙන් යන කතන්දරයක් කියන්නේ දැන් ප්‍රවේග අතර සම්බන්ධය කීයද කියන්නද ඉතින් ප්‍රවේග අතර සම්බන්ධය මොකද්ද වෙන්නේ මේ මෙතනින් එහාට ඉතින් පොඩ්ඩක් මේ ටික මකන්නම් දැන් මේ වැඩික ඔක්කොම අපිට තොරණයක් වැඩන්නේ මේක දැන් යන්නේ කොහොමද ඒකාකාර ප්‍රවේගයෙන් අnder වේගෙන් කරගෙන යනවා හරිද හරි මොකද වෙන්නේ මෙහෙම එකන්නේ ආ එතකොට vx සමානයි මොකද වෙන්නේ 3යි vy 3 3ක් vy එතකොට මොකද වෙන්නේ මෙයා ඔසවන්නේ මන් 3යි ms ඉනේක ප්‍රවේගයෙන් නම් ඒ වගේ තුන් ගුණයක් නේද මෙයා මේ පැත්තට යන්න ඕනේ ඒකාකාර වේගෙන් හරිනේ ඕකනේ කියන්නේ කියද දෙන්න ඕනේ නම් නා මෙයා ms ඉනේක ප්‍රවේගයෙන් අන්න සරලයි එම කුමක්ද එවිට මෝටරය මගින් තන්තු මත ලබා දිය යුතු ආතතිය ගණනය කරන්න මේ එහෙනම් මෙයා ඒකාකාර වේගයෙන් යනවා නම් මෙයා කියද 90යි නිව්ටන් නේද සෝරි 90යි kg 900යි නිව්ටන් නේද මෙයාද තිය 900යි නිව්ටන් නේද මෙයා 900යි නිව්ටන් නේද එතකොට මේ එකක් කීයක් වෙනවද 300යි නිව්ටන් නේද කියන්නේ මේ තන්තු මත දෙන්න ඕන ආතතිය කීයද මේ පැත්තට මම මේකක් නැහැ නේ 300යි නිව්ටන් එකක් දුන්නාම හරි නේද වැඩි? ඒක මොකද වෙන්නේ? මෙහෙම 300යි 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 විදිහට මෙතන 900 සෙට් වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඒකින්ද කිසි අවුලක් නැහැ. මොකද වෙන්නේ? මෙයා පල්ලෙහාට 900යි නම් මෙයා තුඩට ආරතිය 900ම සමානයි. හරිද? මොකයි වෙන්නේ? හරිද? හරි. ඒ පෙට්ටිය මත තිබෙන බිඳුරු ඊදුරු වර්ගයක් කියන්නේ ඒ බේදක බලය 350 නිව්ටන් මේ 90ක් වෙනම් මෝටරේ මගින් තන්තුවට ලබා දිය හැකි උපරිම ආතතිය ගණනය කරන්න. මෙයා අහන්නකො. ඇත්තම කතාව කිව්වොත් වීදුරු බඩු ටික තියෙනව නේද? වීදුරු බඩු ටික බිඳෙනවලු මොකද වෙන්නේ? මේ 90යි kg තියෙන්නේ මොකද්ද? වීදුරු බඩු ටික ගන්න. ඇත්තම කතාව කිව්වොත් මෙන්න මෙහෙම එකක් වෙන්නේ. මේ ආතතිය මෙහෙම තියෙන්නේ.
මේකේ මේ පෙට්ටිය ඔහොම තිබ්බට ඇතුලේ තියෙන්නේ මොනවද? ඇතුලේ තියෙන්නේ වීදුරු බඩු ටිකක්. තේරෙනවද? ඇතුලේ තියෙන්නේ වීදුරු බඩු ටිකක්. 90ක් වෙච්ච වීදුරු බඩු ටිකක් තියෙන්නේ. මූව කැඩෙනවලු මේ R මොකද වෙන්නේ R. මේ R කියන එක මොකද වෙන්නේ? R කියන එක 1350 නිව්ටන් වෙනකොට මූ කැඩෙනවා. මොකද කියන්නේ? එහෙනම් R ට යන්න පුළුවන් උපරිමාගය කියන්නේ 1350. ඒක mg කීයද? 90යි නිව්ටන්නේ. මොකද යන්න පුළුවන් උපරිම ත්වරණය. මුලින්ම උපරිම ත්වරණය හොයලා තමයි ආතතිය වැඩි වෙන්නේ. එහෙනම් R ඍණ mg සමානයි m a. R ට යන්න පුළුවන් 1350යි. ඍණ මේක 900යිනේ. m කියන්නේ කීයද? 90ක් a. හරි. මේක 900යි නම් කීයද දෙන්නේ මෙතන? 450. 450 90න් පිටුම් කීයද? a සමානයි 5ms ඉන්න 2යි. යන්න පුළුවන් උපරිම ත්වරණය වෙන්නේ කීයද මෙහෙන් බැලුවාම? මේ max එක කීයද? 5ms ඉන්න 2යි. භේදක බලය කියන්නේ මේක පුපුරන්න පුළුවන්. මේ කියන්නේ බලයක් ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්නේ. තේරුවාද? එහෙනම් මං කිය ගත්තේ මෙතනදී මෙයා අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්න ඕනේ. එහෙනම් මෙයා අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වුණාට පස්සේ මෙයාට යන්න පුළුවන් උපරිම ත්වරණයයි මම මේ හොයාගත්තේ. පැහැදිලිද? හරි. එහෙනම් මොකද වෙන්නේ? උපරිම ත්වරණය හොයාගත්තාම මට මෙතන උත්තරය හොයන්න පුළුවන්. කියන්නේ මේ පෙට්ටිය යන්න ඕන ත්වරණය කීයද? 5ms ඉන 2යි. එහෙනම් මූ කීයද? උඩට 5කින් යනවා නම් මොකක්ද වෙන්නේ? t කීයද වෙන්නේ? t 30ක් වෙනවා. 1350ක් වෙන්න ඕන. එතකොට මේ මෙයා මං කොච්චර ත්වරණකින් අදින්න ඕනේද? කොච්චර ත්වරණකින් අදින්න ඕනේ? මෙයාව අදින්න ඕනේ කියද්ද 15ms ඉන 2 ත්වරණයක් මේ. මෙන්න මේ වගේ පද්ධතියක තියෙන වාසිය තමයි මොකක්ද දන්නවද? ඔයාලට තේරෙනවද මෙතන මේ 900ක වාරයක් අදින්න මන් 300යි ගන්න ඕනේ බලය. අඩු බලයකින් මොකද වෙන්නේ? වැඩි බාරයක් ඔසවන්න පුළුවන්. ඔබ තමයි වගේ පද්ධතියක දින වාසි. හරිද? හරි. පේපර් එක කතා කරලා ඉවරයි. හැබැයි මේක ඕගොල්ලෝ ආයතනයෙන් බලන්න කරන්න මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් සාකච්ඡාන් පස්සේ ආයෙ හදන්න මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පන්තිරේ යනවා මගෙන් අනිවාර්යෙන් අහන්න. හරිද? පේපර් එක සම්බන්ධයෙන්. හොඳයි.